අරගලේ යකඩ ගැහැණිය නූර්රක්කා එදා සත්‍යග්‍රහයේදී දැඩි ප්‍රහාරයකට ලක් වුණා. අපි දැක්කා පොලිසියේ පිරිස උස්සගෙන ගියේ. ඒත් මේ යකඩ ගැහැණිය මේ ගේම් එක අතහැරලා නැහැ. ඇත්තටම ඔබ රටට ආදර්ශයක් කාන්තාවන්ට. මොකද නූර්රක්ක කියන්න තියෙන්නේ? රටේ ඉන්න ජනතාවට කියන්න තියෙන්නේ මෙච්චරයි. අපි මෙච්චර කාලේ විල මොනවද කරේ? මෙච්චර කාලයක් අපි ජීවත් වුණා නේද මේ රටේ? මේ දේශපාලකයන් මොනවද කරේ? මැති ඇමතිවරු මොනවද කරේ? තමන්ට ඌමනා විතරයි දේවල් විතරයි කරගත්තේ. මේ රටේ ඉන්න ජනතාව දුප්පත් ජනතාව ගැන උන්ට කිසිම කැක්කුමක් නැහැ, කිසිම ගාණක් නැහැ. උන් වියදම් කරන වියදම් ඉදන් අපේ බදු මුදල් වලින් මේ අහිංසක ජනතාව දුක්මාන්සි එදා වේලට අම්බ කරගෙන කන ඒ බදු මුදල් වලින් තමයි මුන් ජීවත් වෙන්නේ. මුන් කිව්වට ඉතින් ඇත්තටම ඉතින් මේ හොඳ මිනිස්සුයෙකුට මුන් කිව්වොත් ඉතින් ඒක වැරද්දක්. මේ වගේ ඉතින් මේ දේශපාලකයන්ට මුන් කිව්වට මීටත් වඩා දේවල් කියන්න පුළුවන්. දැන් පොඩ්ඩක් මං ඒක මේ අඩු කරලා තියෙන්නේ. මට පුළුවන් විදිහට මං කියලා ඉවරයි. නමුත් දැන් ඇවිල්ලා 100%ට 60%ක් මේ විදුලි බිල වැඩි කරන්න යනවලු. පොඩ්ඩක් හරි කල්පනා කරනවද මේ ජනතාව මේ සල්ලි කොහෙන්ද ගෙවන්නේ කියලා? මේ තට්ටු නිවාස වලින් ඉන්න කට්ටිය, මේ මහල් නිවාස වලින් ඉන්න ජනතාව කොච්චර පීඩනාවකින් ඉන්නව දන්නවද? ඒ තරම් පීඩණයෙන් ඉන්නේ ජනතාව. අර 3 හරස් වීදිය, 4 හරස් වීදිය, ඇත්තටම මේ පාරේ මේ අයින් වල ඇවිල්ලා අර වෙලන්දෝ. ඒ වෙලන්දෝ කොහමද ජීවත් වෙන්නේ? මේ ජනතාව, දුප්පත් ජනතාව කොහමද සල්ලි අම්බ කරන්නේ? රුපියල් 2000ක් ආපු තැන ඇවිල්ලා මේ කරන් බිල රුපියල් 5000ක් වෙනවා, වතුර බිල ඇවිල්ලා රුපියල් 5000ක් වෙනවා. එතකොට 10000ක්. මේ ජනතාව කොහමද මේක ගෙවන්නේ? මේ මැති ඇමති ගොල්ලෝගේ ගෙවල් වල මේ පැය 24ම මේ AC එක වැඩ කරනව නේද? ඔය AC එකට පැය 24ම වැඩ කරන මේ විදුලි බලට කවුද මේ සල්ලි ගෙවන්නේ? ගෙවන්නේ නැහැ. එතකොට ඇමති ගොල්ලෝ ගෙවන්නේ නැහැ. දැන් නෙළුම් කුළුණු ඕවත් හදලා නැති වෙන්නේ. නෙළුම් කුළුණු ඇවිල්ලා 6ට පටන් ගත්තොත් රෑ 12 වෙනකම්ම ලයිට් එක පත්තු වෙනවා. එතනින් බලද්දි එතනින් ගොඩාක් දේවල් තව මේ කම්පියුටර්ස් එහෙම යූස් කරනවා. අර මේ ලිෆ්ට් එක කොච්චර ඒකට විදුලියක් අය කරනවද මේ නාස්ති කරනවද? එතකොට මේ දේශපාලකයන්ගේ මේ ඔෆිස් වල කාර්යාල වල මේ ඇත්තටම මේ දේශපාලකයන් ඇවිල්ලා උන්ගේ ගෙවල් වලට මේ 25000ක් එනවා කියලා කියමුකෝ. උන් ගෙවන්නේ ඇවිල්ලා 10000ක්. එතකොට 15000ක් පටවන්නේ මේ ජනතාව දුප්පත් ජනතාවගේ පිටේ. ඔය ටික තමයි වැඩි කරලා ඉන්නේ. දැන් කියන මේ IMF එකට IMF එකෙන් කියලා දෙනවලු අපි ණය දෙන්නම් මේ කරන් බිල ඇවිල වැඩි කරන්න කියලා. ඒක IMF එකෙන් කියපු දෙය නෙමෙයි. මුන්ගේ ඌමනාවට මුන්ගේ mate ඒක එලිදරව් කරලා තියෙන්නේ. මෙච්චර කාලයක් නැති විදියට මෙච්චර මේ කරන් බිල මේ ජනතාව කොහොමද ගෙවන්නේ? හැමදේම ඉවර ජනතාව තමයි මේ පීඩාවට පත් වෙලා තියෙන්නේ. මේ කෑම බීම, මේ ජනතාව, මේ ළමයින්ගේ අධ්‍යාපන හැමදේම ඉවර මේ ජනතාව කබලෙන් ලිපිට වැටලා තියෙන්නේ. නිකන් හරි මේ දේශපාලකයන් මේව හිතනවද? උන්ට දැන් ඡන්ද ටිකක් අවශ්‍ය වුණොත් ඇවිල්ලා බොරුවට මොකක් හරි දීලා ওই ඡන්ද ටික උන් ඉඟා කනවා. ওই අවුරුදු පහකට ආයෙම තුන්ගේ උන් පැත්ත පළාතකටවත් එන්නේ නැහැ. මේ මුලින්ම ජනතාවට සාහනයක් කරලා දෙන්න ඕනේ. මුන් ඒවගෙන හිතන්නේ නැහැ. මේ ජනතාව මොනා මක බෑවිලා කියොත්තර කමන්නේ. උන්ගේ ගෑනුන්ටයි, උන්ගේ හොර ගෑනුන්ටයි, උන්ගේ මේ නැන්දලාටයි, මාමලාටයි, උන්ගේ මසිනලාටයි, උන්ගේ මේ ලේලිලාටයි උන්ට තමයි හැමදේම අම්බ කරලා දෙන්නේ. මුන්ගේ පුදු පරම්පරාවටම එකතු කරලා තියලා දෙන දේශපාලකයන්. මේ රටේ ඉන්න ජනතාව ගැන කිසිම කැක්කුමක් නැහැ. රටේ ඉන්න ජනතාව මොනා මක බෑවිලා කියොත්තර උන්ට කිසිම ගාණක් නැහැ. මේ අපේ ලංකාවේ ඉන්න ජනතාව දැන් හරි පොඩ්ඩක් කල්පනා කරන්න කරුණා කරලා.